පෝලිංගල ඉඳලා කෑකෙවිමකද ඕන ගානකට පෙට්‍රල් ටික දීපන්. ඕන ගානකට අපිට ඩීසල් ටික දීපන්. ගෑස් ගෙනවට කුස්සිය ගෑස් පිපිරෙනවා. මේමයි තත්ත්වය තිබුණේ. අද එදා අත ගහන්න බැහැයි කියපු යෝධ අභියෝගයක් කියපු එක ඒකට මුහුණ දුන්න තනි මිනිහෙක් ඇවිල්ලා අද මේ තත්ත්වයට ආවහම අද තියෙන තත්ත්වය තියෙනවා නම් මේ රටේ ඇස් දෙකක් තියෙන ඕන මිනිහෙක් කන් දෙකක් තියෙන ඕන මිනිහෙක් ගඳ සුවඳ දැනෙනවා නම් නහයට ඈ මොලේ වැඩ කරනවා නම් එතකොට මේක විතරක් නෙවෙයි අද ඕන මිනිහෙකුට තේරෙනවා එදා තියුණු තත්ත්වය අද තියුණු තත්ත්වයයි එදා මෙහෙම පාරක බහැලව යන්න තියුණාද එදා මෙහෙම වාහනයකින් අපිට එන්න පුළුවන් වුණාද එදා හෝටලයකට ගිහලා කන්න පුළුවන් වුණාද අද සංචාරකව වැහි වැහැලා හෝටලයකට ගියාම හෝටලේ මේ මේසයක් හොයාගන්න බෑ ඈ මේ වගේ තත්ත්වයක් ඇති කරලා තියෙන්නේ එතකොට එහෙමනම් මේ කිසි කෙනෙකුට සදාචාරයක් තියෙනවද රනිල්ව පරද්දලා අපිට දෙන්නේ කියලා කියන්න මේක හරි පුදුම කතාවක්නේ කෑම පිඟාන බෙදාගත්තට පස්සේ උයලා ඔක්කොම දුන්නට පස්සේ කියනවා ඔක උයපු එකට නෙවෙයි මේක කන්න ඕනේ අපිට අපිට තමයි හොඳට කන්න පුළුවන් මේක මේ උයපු එකේනට නෙවෙයි මේක හරි පුදුම කතාවක් මෙන්න මේ පිළිබඳව ලංකාවේ සංස්කෘතියට සදාචාරයටවත් විරුද්ධ ක්‍රියාවක් ඇත්තටම කියනවනම් මෙවැනි තත්වයකට දෙනවනම් අද රනිල් වික්‍රමසිංහ මේකේ තරඟ කරන්න නෑ දියුණු ලෝකේ රටක නම් අද රනිල් වික්‍රමසිංහ තරඟයක් නැතුව ජනාධිපති ධුරයට එන්නේ දියුණු ලෝකේ නම් නමුත් අපේ රටේ තියෙන තුට්ටු දෙකේ දේශපාලන නිසා එහෙම තත්වයක් නැහැ මොකද අපේ රටේ තියෙන්නේ තුට්ටුම දෙකේ දේශපාලනයක් හොඳ ඊයේ කාපු හැටි අද මතක නැහැ ඒකනේ වේලබුල්ලේ ප්‍රභාකරන් කියන්නේ සති දෙකයි සිංහල ඉන්න මතක කියලා දැන් මතක නැහැ මොකද්ද වුනේ කියලා දැන් අද බලන්න මේ රටට ආව පසුගිය කාලේ ඕස්ට්‍රේලියාවේ ඉතාමත්ම කීර්තිමත් අග්‍රාමාත්‍යවරයෙක් විදිහට හිටපු ස්කොට් මොරිසන් මහත්මයා එතුමා මේ රටේ තානාපතිවරුන්ට මේ රටේ ආර්ථික විශේෂඥ කට්ටියට එතුමා තිව්වා මේ සුවඳ හමුවක් තිබුණා ව්‍යාපාරිකයන්ට එහෙම ඒක තිව්වේ ITC හෝටලේ මොකක්ද එතෙන්දී එතුමා කියන්නේ මේ තියෙන්නේ එතුමා කියනවා ආර්ථික අර්බුදයෙන් පසු ගෙවි ගිය වසර දෙක තුන ශ්‍රී ලංකාව නැවත ස්ථාවරභාවයක් ගෙන ඒම සඳහා කරනු ලබන කාර්ය සැබවින්ම අසාමාන්‍ය බව ඕස්ට්‍රේලියානු හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පැවසීය. හරිද? මේ ආර්ථික අගාධයකට වැටිලා බංකොලොත් වුණ මේ රටේ අද ආර්ථික තත්ත්වය ඇති කරලා තියෙන මේ පරිවර්තනය එයා කියනවා අසාමාන්‍යයි. අසාමාන්‍යයි. සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. එතකොට මෙන්න මේ අසාමාන්‍ය මෙහෙවර කරපු ඒ වගේම හර්ෂත් සිල්ලා කියපු මේ තරම් අභියෝගයක් මේ රටට මේ 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 යෝධ අභියෝගයකට මුහුණ දුන්නා. මෙන්න මේ ආර්ථිකය ගල්ලා මෙන්න මේ රට ගැන තමයි මේ කතා කරන්නේ. දැන් තමුන්නාසල දන්නවා මේ රටේ මේ මැතිවරණය තනිකරම තියෙන්නේ මොකද්ද? ප්‍රධානම දේ මොකද්ද? ප්‍රධානම හේතුව තමයි ආර්ථිකය. රටක ජීවනාලිය තමයි ආර්ථිකය රටක. රටක ආර්ථිකයක් කඩාගෙන වැටෙනොත් රටේ යහපාලනය කඩාගෙන ඒ සංස්ථා සියල්ල කඩාගෙන වැටෙනවා. හරිද? උතුර දකුණ සියලුම අවබෝධයන් කඩාගෙන වැටෙනවා. මේක කිසිම දෙයක් ඉතුරුෙන්නේ නැහැ. දැන් අපිට මතකයි තමුන්නාසලට මතකයි ඒ කාලේ රට ගින්න අරගෙන මේ පෝලිං වල ඉන්නකොට මිනිහෙක් එකෙක්වත් කතා කරද්දී ඇයි හොරතන් නැති කරන්න දූෂණ නැති කරන්න. එක මිනිහෙක්වත් කතා කරද්දී මේ රටේ ජාතික සමගියක් ඇති කරන්න ඕනේ කියලා. එක එක්කෙනෙක්වත් කතා කරද්දී මේ ආර්ථිකය පිළිබඳ නොයෙකුත් විශ්ලේෂණ කරන්න ආවද? නැහනේ. හැමෝම ඉල්ලුවේ වේල් තුන කන්න දීපල්ලා. අපිට පෙට්‍රල් ටික දීපන්. අපිට ඩීසල් ටික දීපල්ලා. පෝලිං වල ඉඳලා කෑගෙවෙ මොකද? ඕන ගානකට පෙට්‍රල් ටික දීපන්. ඕන ගානකට අපිට ඩීසල් ටික දීපන්. ගෑස් ටැංකිය ඕන ගානකට දීපන්. හරිද? ගෑස් ගෙනවට කුස්සිය ගෑස් පිපිරෙනවා. මේමයි තත්ත්වය තිබුණේ. හොඳයි. මාසයක් හමාරක් තියෙනවා නැව ඇවිල්ලා මේ කොහෙද? වරායේ නැංගුරාල්ලා තියෙනවා මොකද සල්ලි නැහැ. මිලියන එක මිලියන දෙකක් ඩොලර් ලක්ෂ ගාණක් නැහැ. මේ නැව ක්ලියර් කරගන්න. මෙහෙම තියුණ ආර්ථිකය. අද ඒ එතකොට මේ තත්ත්වයේ යටතේ අද මේ තත්ත්වයේ මොකද වෙලා තියෙන්නේ ආර්ථිකය? අද බලන්න ආර්ථික වර්ධනය ගත්තොත් මේ රටේ. දැන් මේ සුළු කාල පරිච්ඡේදයේ මේ අවුරුදු එකහමාරකට පස්සේ. ඒක නිසා මම කියන්නේ මේ මැතිවරණයේදී තියෙන්නේ එක සාධකයයි. ඒක තමයි ආර්ථිකය. මේ රට ආර්ථිකයෙන් ගොඩ ගත්තොත් අපිට පුළුවන් අනිත් ඒවා සියල්ලම කරන්න.
එහෙම නැතුව ආර්ථිකය වටලා මේ රටේ හදන්න බෑ, දූෂණය නැති කරන්නවත් තවම නැති කරන්න ඒව හම්බ වෙන්නේ නැහැ කවදාකවත්. දූෂණය පිළිබඳ අවය ඔක්කොම තියෙන්නේ ආර්ථිකයත් එක්ක බැඳිලා. එතකොට මම කියන්නේ දැන් එහෙමනම් මොකද අර මාවෝ සේතුන් වර්ග කියනවා ඔහුගේ ඔන් කන්ට්‍රඩික්ෂන් කියන පොතේ කොහොමද මේ යුගයක ප්‍රතිවිරෝධ හඳුනාගන්නේ. එයා ප්‍රතිවිරෝධතා කියන්නේ එක වරකට එක මහා ප්‍රතිවිරෝධයයි තියෙන්නේ. ඒකයි ඒකට කියනවා මේජර් කන්ට්‍රඩික්ෂන් කියලා. එක ප්‍රතිවිරෝධයයි තියෙන්නේ. අනිකු සියලු ප්‍රතිවිරෝධ මයින කන්ට්‍රඩික්ෂන් වෙනවා. සුළු ප්‍රතිවිරෝධ වෙනවා. එතකොට ඉස්සෙල්ලම ජන සමාජයක් හඳුර ගන්න ඕනේ මොකද්ද රටේ ප්‍රධානම ප්‍රතිවිරෝධය. අද පළවෙනි ප්‍රතිවිරෝධය තමයි ආර්ථිකය. ආර්ථිකයට යටයි අනිත් ඔක්කොම. අනිත් ඒවා ගැන කතා කරන්න එපා. ආර්ථිකය කොට දැම්මේ නැති වුණොත් වෙන කිසිම දෙයකට අත තියන්න හම්බෙන්නේ නැහැ මේ රටේ. ඒක මතක තියාගන්න. එතකොට අද ආර්ථිකයට ගොඩ දාලාද නැද්ද? ගොඩ දමමින් තියෙනවද? දැන් මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ දාලා ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ අත තියෙනකොට මේ රටේ ආර්ථික වර්ධනය කීයද? ඍණ 12.4යි. ලංකා ඉතිහාසයේ නරකම ආර්ථික වර්ධනය ඍණ 12.4යි. දැන් අද ඇවිල්ලා තියෙන්නේ කීයද? අද තියෙනවා මේක 3.1කට. ඒ කියන්නේ ආර්ථික වර්ධනය කියන්නේ 15%කට වැඩිය ආර්ථික වර්ධනයක් මේ අවුරුදු එකහමාරකින් රනිල් වික්‍රමසිංහ මහත්මයා ගෙනල්ලා තියෙනවා මේ රටට. ඒ රජය. එතකොට මේ රටේ කොහොමද තියුනේ මේ විදේශ සංචිත? දැන් අපේ රටේ වටිනාකම කියන්නේ රුපියල් සත නෙවෙයිනේ. අපේ රටේ වත්කම කියන්නේ ඩොලර් සහ මේ රත්තරන්. මේවා කොච්චරද අපිට තියෙන්නේ? ඒක තමයි අපේ රටේ වත්කම. රුපියල් සත කියන එක ඒ කාලේ දැන් නම් තහනම් කරලා තියෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා මුද්‍රණය කරන්න. නමුත් අච්චුගහටයි තල්ලි ඒ කාලේ. එතකොට මේ දෙක. එතකොට මේකේ අපිට තියුනේ කීයද ඩොලර් මිලියන ඉතුරු වෙලා තිබුණේ? රනිල් වික්‍රමසිංහ බාර ගන්නකොට භාණ්ඩාගාරයේ තියුනේ ඩොලර් මිලියන 20යි. ජනගහනය මිලියන 22යි. ඒ කියන්නේ එක මිනිහෙකුට ඩොලර් එකක් නැහැ. ඩොලර් මිලියන 20යි කියන්නේ ලංකාවේ දවසකට මිනිස්සුන්ට කන්න දෙන්න බෑ ජනගහනයට. මතක තියාගන්න. එතකොට ස්ටර්ලින් පව් මේ රත්තරන් කොච්චරක් තියුණාද? රත්තරන් තියුනේ නැහැ මොනවාක්වත්. රුපියල් සත භාණ්ඩාගාරයේ බංකොලොත්. හරි. එතකොට තැටියක් දෙනවා අතට කෑම ටික ලෑස්ති කරපන් කියලා ඩොලරුත් නැහැ රත්තරනුත් නැහැ ඈ ඩොලර් මිලියන 20ක් කියන්නේ පොඩි කාසියක් තියෙනවා මේ රුපියලුත් නැහැ දැන් මෙතන ඉඳලා ගන්නින් කියලා. එතකොට මෙතන ඉඳලා අරගත්ත මේ විදේශ සංචිතය අද කීයක් තියෙනවද? එදා ඩොලර් මිලියන 20 තියුණ එක අද ඩොලර් මිලියන 6500ක් තියෙනවා. දැන් මතක තියාගන්න සමහරු කියයි මේ ටිකේ ණය ගෙව්වේ නැහැ. ණය ගෙව්වා. ලෝක බැංකු ණය, ආසියානු සංවර්ධන බැංකු ණය, මේ වගේ ජාත්‍යන්තර වගේ ගත්ත ණය ඔක්කොම මේ ටිකේ පෞගේ කාලේ ගෙව්වා. පුද්ගලිකව ගත්ත ණය විතරයි මේ වාණිජමය ණය විතරයි ගෙවලා නැත්තේ. මතක තියාගන්න. අනිත් ඔක්කොම ණය ගෙවලා තියෙනවා. එතකොට මේවත් ගෙවාගෙන මිනිසුන්ට තුන් වෙල කොහොම හරි කන්නක් දීගෙන මොන අමාරුවකින් හරි මේව කළා. අද අපිට ඉතුරු වෙලා තියෙනවා මිලියන 6500ක ඩොලර් තියෙනවා. ඩොලර් සංතිතයක් අපි අද තියෙනවා. එතකොට මේවා ඇත්තටම මේ මහ විශාල පුදුමාකාර දෙයක් නෙවෙයිද මේ තත්වෙට මේ රට ගෙනාපු එක? එතකොට අපි බාර දෙනකොට ආණ්ඩුව ගිය සැරේ UNP ආණ්ඩුව එතකොට තිබුණේ කීයද? ඩොලර් බිලියන 7800යි. 7800 තිබුණ එක අද ඩොලර් බිලියන මිලියන 6500කට අද ගෙනහලා තියෙනවා. තව 1300යි අඩු එතෙන්ට යන. ඒ වගේම උද්දමනේ මේ රටේ තිබුණා. උද්දමනේ තිබුණා මේ රටේ 124.8%කට උද්දමනේ ගියා මේ රටේ. බඩු මිල. ඒ කියන්නේ බඩුවක් මිල වැඩිවීම රුපියල් 100 බඩුව වැඩි වෙන්නේ රුපියල් 124. ඒ කියන්නේ රුපියල් 224.80 දක්වා ඒක වැඩි වෙනවා. දැන් අද කීයද උද්දමනේ? අද උද්දමනේ කියන්නේ ඒ කියන්නේ බඩු මිල වැඩිවීමේ වේගය. එදා 124.8 අද 1.8. එතකොට දැන් මිනිස්සුන්ට එදා තිබුණ අමාරුව තියෙනවද අද? නැහැ. හැබැයි අමාරු නැත්තේ නැහැ. ඒ අමාරුව තියෙන අමාරුවට වග කියන්නේ රනිල් වික්‍රමසිංහ නෙවෙයි. සංගීත ලොවේ අමරණීය හඬ අමරසිරි පීරිස් යුග ගණනාවක් හදවත් ප්‍රේමයෙන් මුසපත් කළ විරාජිනිය නිරෝෂා විරාජිනි සංගීතේ නව්‍ය හැඩය අමිල දිල්හාන් සමග තම්බපන්නේ සංවර්ධන පදනම වෙතින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන
Golden Legends 2024 සංගීත වේදී අචන්ත රාජකරුණාගේ සංගීත මුසුව සමගින් අගෝස්තු 30 සිකුරාදා සවස 6:30ට හලාබත සුදසුන ශාලාවේදී ජීවිතේ එක් වරක් පමණක් පිදෙන තම්බපන්නේ රන් සම්මානය මේරියන්ස් සංගීත කණ්ඩායම් නායක නලින් පෙරේරා වෙත පිදෙන එම සුන්දර රාත්‍රී රස විඳින්නට ඔබත් එන්න ප්‍රවේශ පත්‍ර වැඩි විස්තර සඳහා අමතන්න ගිහාන් 077-2630-384 චන්දිමාල් 077-343-1769 සත්තයි